අයිබුවන් ලංකා ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රෑම් කුප්පියත් එක්ක ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අන්තිමටම කතා කරේ ER diagram එකක තියෙන ඇට්‍රිබියුට්ස් වර්ග පහ කොහොමද රිලේෂනල් ස්කීම් එකක මැප් කරගන්න කියන එක නේද? හරි. කාට හරි එක බලා ගන්න බැරි වුණා නම් www.lankadroid.blogspot.com කියන අපේ බ්ලොග් එකට ගිහිල්ලා හරි ලංකා ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රෑම් කුප්පිය කියන අපේ YouTube channel එකට ගිහිල්ලා හරි ඒක බලා ගන්න පුළුවන්. හරි. දැන් ER diagram එක එන දේවල් මොනවද තියෙන්නේ? Entities තියෙනවා, attributes තියෙනවා, relations තියෙනවා, weak entities තියෙනවා. ඊට පස්සේ අපි අර hierarchical ඒව ගැන කතා කරානේ, generalization and specialization කියලා. අන්න ඒව තියෙනවා. හරි. එතකොට අපි entity map කරන විදිය කරලා තියෙන්නේ, attributes map කරන විදිය කරලා තියෙන්නේ. අද එහෙනම් අපි බලන්නේ relations කොහොමද relational scheme එකට map කරගන්නේ කියන එක නේද? හරි. එහෙනම් අපි කෙලිම වැඩේට බහිමුකෝ. හරි. ඔන්න මම මුලින්ම උදාහරණයක් ගන්නම්. දැන් අපිට රිලේෂන් ටයිප් කීයක් තියෙනවද ER diagram එකේ? කටියට මතක නම් කියන්න බලන්න. රිලේෂන් ටයිප් තුනක් තිබුණා. මොනවද? 1 to 1, 1 to many, many to many. ඔය රිලේෂන් ටයිප් තුනනේ අපිට ආවේ. හරිද? එතකොට අපි ඔය වර්ග තුනක් අපිට ER diagram එකේ තියෙන්න පුළුවන්. ඒව ආවොත් කොහොමද මැප් කරන්න කියන එක බලමු. මම උදාහරණයක් ගන්නම්. මුලින්ම 1 to 1. හරිද? ඔන්න අපිට තියෙනවා මම ER diagram එක අඳිද්දි ගත් example එකම ගන්නම්. අපිට තියෙනවා ඔන්න student entity එක තියෙනවා. අපි කියන්නේ අපේ system එකේ දැන් student ලගේ bag වල details තියාගන්නලු හදන්න. එතකොට මේ example එක අපි කලින් ගත්තා. මේ කාට හරි එහෙම බලා ගන්න ඕන නම් කලින් ER diagram එකේ videos ටික බලන්න. එතකොට student has bag කියලා මෙතෙන්ට රිලේෂන් එකක් අපි දාගත්තනේ. ඔන්න student has bag. මෙතෙන්ට මොකක්ද එන්නේ? එක බෑග් එකක් ගත්තම එයාට එන්න පුළුවන් එක student කෙනෙක්. එක student කෙනෙක් ගත්තම එයාට තියෙන්න පුළුවන් එක බෑග් එක. මේ cardinal ratios දාන විදිහ එහෙම අපි හොඳටම හිතන විදිය මේ කියලා දුන්න අපි ER diagram tutorial එක කාටද බලාගන්න බැරුණා නම් ඒ ටික බලන්න. හරි. එතකොට student සහ bag කියන්නේ 1 to 1 relationship එක. අපි දැන් relational scheme එකට map කරන්න හිතුවා මම මේකට attribute දෙකකුත් දාගන්නම්. අපි දාගමු ID කියන එක. මේක ඇවිල්ලා එතකොට primary key එක. ඊට අමතරව name. බෑග් එකටත් අපි ඒ විදිහට ඇට්‍රිබියුට් දෙකක් දාගමු. බෑග් ID එක මේක කී ඇට්‍රිබියුට් එකක්. ඒ වගේම අපි හිතමු බෑග් එකේ මොඩල් එක බ්‍රෑන්ඩ් එක කියලා හිතමු. හරි මේ දෙක යා කර ගන්න ඕන. ඔන්න අපිට තියෙනවා 1 to 1 relationship එකකට example එක. හරිද? Student has bag 1 to 1 relation එක. Student තියෙනවා ID name කියලා එකක්, bag එකේ තියෙනවා ID brand කියලා එකක්. Attributes. හරිද? දැන් ඔයාලා කලින් videos බැලුවා නම් අපි දන්නවා entities තියෙනවා නම් අපි සාමාන්‍ය විදියටම relational scheme එකට ගෙනියද්දී ඒ entity එකකට එක table එක ගානේ දැන් මෙතන entities දෙකක් තියෙන නිසා මම table දෙකක් ගහගන්නවා. හරිද? ඉතින් මේවට නම් දෙන්න ඕන. මේ කවුද? මේ ඇවිල්ලා student table එක. ඊට පස්සේ මේ තියෙන්නේ bag table එක. හරිද? ඊට පස්සේ අපි දන්නවා මේවයි තියෙන මේ attributes ටික එහෙමම මේකේ column විදිහට ගෙනියන්න ඕන නේද? දෙකෙන් තියෙන්නේ සල්ලි. හරි. ඔන්න ID මේක කී ඇට්‍රිබියුට් එකක් ඉඳලා අපි මේක යටින් ඉරක් ඇඳ ගන්නවා. ඊට අමතරව තියෙනවා නේ. මේක කී ඇට්‍රිබියුට් එකක් නෙවෙයි. ඊට පස්සේ බෑග් එකකටත් තියෙනවා දෙකක්.
අරි අපි දැන්ට හොඳගමක බෑග් ID එකක් තියෙනවා මේක ඇවිල්ලා කීය ඇට්‍රිබියුට් එක ඒකින් ද යටින් ඉරක් අඳිනවා ග්‍රෑන්ඩ් එක කියන්නේ සිම්පල් ඇට්‍රිබියුට් එක ඒකින් ද නිකම්ම එක කොලම් එකක් කරනවා හරිද හරි ඔන්න දැන් අපි entities දෙක relational scheme එකේ පෙන්න ගත්තා දැන් අපිට ඕන 1 to 1 relationship එක මේක අතර පෙන්වන්න ඕනේ අන්න ඒක තමයි අපිට කරන්න තියෙන්නේ ඔන්න කට්ටිය මතක තියාගන්න वन टू वन रिलेशनशिप अभी करा मे वन टू वन के मुखरी एक पेदीन प्राइमरी कीयेगा अनीपेट अनीपेट टेबल के पोल मेकिया गिनी फोरिंग कीयक विद्यट मे पेर गिनी अरे प्रश्न या अनकूल का देंगे दें स्टूडेंट की तीन बैग की तीन इतना स्टूडेंट के ईडी बैग गिनी बैग ईडी स्टूडेंट गिनी मेम ओके इतम प्रश्न हर क्या वन टू वन कभी मुखर एक पेत तीन अनेक नील दाने करा दिखम दाने अनेक गील रिफरस हर दिंदी एम प्रश्न एक्वेट हिता मम प्राक्टिकल हिता स्टूडेंट के डेटे का एंटर करनावती है हितम अब सिस्टम स्टूडेंट दाँ स्टूडेंट दादी मैं उदाहरण उन्हें स्टूडेंट टेबल दाने मेक दीयना आईडी दीयना नेम दीयना स्टूडेंट अरे इट पास आईडी बिंदु बिंदु एक गीयने के सुनील नाम अरे ओहम दान सभी बैग दीयना के लिए दान बैग एक आईडी का दीयना ब्रांड का दीयना बिंदु बिंदु एक गीयना बैग एक नाम दीयने अभी तो एटलस कीयना හරි අන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා දැන් අපි මේ දෙන්න අතර රිලේෂන් එක දාද්දී අපි අර කලින් කතා කරපු විදිහට එක්කෙනෙක්ගේ කී එක අනිත් පැත්තට දාන්න ඕනේ එතකොට අපි හිතමු මම මේකට දාන්නම් S බිංදුව බිංදුව එක කියලා තේරුම් ගන්න පැහැදිලි වෙන්න මේකට දාන්නම් B බිංදුව බිංදුව එක එතකොට මෙතෙන්ට මේ කොලම් එකට B බිංදුව බිංදුව එක ගෙනිච්චත් ප්‍රශ්නයක් නැහැ මේකට S බිංදුව බිංදුව එක ගෙනිච්චත් ප්‍රශ්නයක් නැහැ හැබැයි දෙකම කරන්න එපා හරි අපේ ප්‍රශ්නේ උනේ එතකොට අපි මේක කොහොමද තීරණය කරන්නේ स्टूडेंट के ईडी बैगे बैगे ईडी स्टूडेंट मम हिता प्राक्टिकली स्टूडेंट मन एंटर करना विलावे सिस्टम इकट्ड मैं स्टूडेंट एंटर करना विलावे मट बैगे डेटा तीन वे एंटर करा अट अन्म डेटा नेता मन दिन दागत तो, मित्र मैं उदाहरण के मित्र मैं बैग ईडी दागना बैग ईडी के दागना मित्र मम्मी डेटा एंटर करा मैं बैग ईडी दाने इतना बैग डेटा एंटर वे अति बैग ईडी बैठना अरे अन्न हेम विता बैग दाने स्टूडेंट दाने स्टूडेंट दाने बैग दाने मंगरा स्टूडेंट ईडी के तमें पड़े आट इतना मैं बैग एंटर करना विलावे मगे स्टूडेंट डेटा वेटल दीयन एस बिंदु बिंदु एक वेटल दीयन हरिद अंड ये एक्तर मैं कलिंग विभाग मेरे आपोगी अना एम प्रश्न है मे वन टू वन के मे पेक प्रश्न है भाई अभी प्राक्टिकली बड़ा तोरगनों स्टूडेंट दालीवर ला बैग दाने स्टूडेंट दी बैग एंट्री का नेता अब मे तिंट दागने के वेरे दीम केट गंट कीम दागन अन्नी वगे वेलावटे अभी एम प्राक्टिकल पेत वाल मे तिंट गिनी स्टूडेंट की तम गिनी अरे इतोट अरे एक अमतर कथा वर्णी सरल वन टू वन रिलेशनशिप अभी कराने इक पेतना प्राइमरी की अनेर गिनी अभी दिन स्टूडेंट के प्राइमरी की स्टूडेंट आईडी की मंगे मे पेट हेबई मम्मी का गिनी कुदरद फोरिंग की कुदरद मेक मैं फोरिंग की अना फोरिंग की हम दी रिलेशन स्कीम के पेनाटी इकना अरे इतको मे फोरिंग की कोहेट रिफर को आवे की पेना अभी मिन्न मेमे इतल अंदी अरे इतोट मे स्टूडेंट ईडी की बैग स्टूडेंट ईडी की फोरिंग की खड़ी रेक पेन्न हेबाई मेक एन
स्टूडेंट के आईडी की है ना रेफरेंस एके हर दे स्टूडेंट के आईडी की है ना प्राइमरी की ये का तमाई बैग के स्टूडेंट आईडी की है ना अभी फॉरेन की है अभी देर और अगेन ना दिए हैं हरी नहीं दे हरी इटे पास से अभी बोला मो वन टू मिनी रिलेशनशिप पे का कोहम अधर रिलेशन है स्कीम अगर गन्नी के लिए हरी मां एग्जांपल ले गन्ना और ना पे का वे एंटिटी देगा ती है ना वन टू मिनी का कभी एग्जांपल ले गन्ने आने पिहितमु टीचर सहचा सब्जेक्ट के और ना टीचर दिए ना मैं पहते सब्जेक्ट ती है ना हरे ये तो गड़ा अभी मैं के रिलेशन ने के दागा मु टीचर टीच सब्जेक्ट के मेरे कार्डिनल डी एन ए अब ये तो मैं एक टीचर के नेट उगाना ने बोलवा एक सब्जेक्ट का पितर है हरे दे तो एक टीचर के नेट उगाना ने बोलवा एक सब्जेक्ट का पितर है ना एक टीचर के नेट में तेरे लिए टेका तम ए टीचर का सब्जेक्ट ये ने बोलवा एक का ये तो एक सब्जेक्ट का गत्तम एक अड़ गुरुओर गुड़ा कीन्ह पुलवा के लिए तान्ने को अन्य है ना මෙතෙන් දෙන්නේ මෙනි එක. හරිද? දැන් අපේ මෙතන උපකල්පනයක් තියෙනවා. එක සබ්ජෙක්ට් එකක් ගත්තම ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා. හැබැයි එක ටීචර් කෙනෙක් ගත්තම එයාට උගන්වන්න පුළුවන් එක සබ්ජෙක්ට් එකක් විතරයි කියන උපකල්පනෙන් තමයි මේක අරගෙන තියෙන්නේ. හරිද? එතකොට මම මේකට ඇට්‍රිබියුට් දෙක තුනකුත් දාගන්න. මට මේක සම්පූර්ණ කරගන්න ඉඩ දෙන්න. හරි. ඔන්න අපි ඇට්‍රිබියුට් එකක් දාගත්තා. ටීචර්ට තියෙනවා ID එකක්, ඒ වගේම නමක්. ये सब्जेक्ट ऐडिया का सह नम हरदे योकट मेती है वन टू मेनी रिलेशनशिप वन टू मेनी रिलेशनशिप अब रिलेशनशिप अभी दी कोहमद रिलेशन स्कीम के पेन्नी कोहमद अभी एंटिटी हेगे टेबल का खदाग हरदे इट पास मे टेबल एट्रिब्यूट कोलम विधि दागना हर उन्न मन दागना मेकोट मुखद मे टीचर रिलेशन मेक सब्जेक्ट रिलेशन इतकोट टीचर के मन दिन एट्रिब्यूट ईडी की तीन ईडी की तीन मेक ये ट्रिब्यूट प्राइमरी की वे मेक ईट मतर नेम की तीन मेक सिंपल ट्रिब्यूट अट सबजेक्ट कम ईडी की ट्रिब्यूट तीन नेम की सिंपल ट्रिब्यूट तीन अरे अभी तेन पुलवाणी को हम अभी तेन देवल अभी तीट एंटी एंटी दम टेबल दट्रिब्यूट गेंदी ओकर का पुलवाणी अरे ईट पास वन टू मेनी कदी अभी करा विशेषकरा वन पेते तीन प्राइमरी की एक गील मिनी पेते टेबल हर वन पेते तीन प्राइमरी की एक मिनी पेते कोलम में फोरिंग की आपको हर दमी वन पेते मुका सब्जेक्ट तर सब्जेक्ट के प्राइमरी की एक मिनी पेते गिनीनवा कोलम में आपको එතකොට මෙතෙන්ට එනවා subject id කියලා එකක් මේක දැන් foreign key එක මේක foreign key එකින් තමයි යටින් අඳිනවා අඩීරක් හරිද එතකොට මේ subject id කියන්නේ මොකද්ද subject id කියන්නේ subject එකේ කියන්නේ वन पेते प्राइमरी की हर इतर अब मुखद वन टू मिनी का वन पेते प्राइमरी की गिनीनवा कोलम दिए मिनी पेते दाना हरदे इतकोट मुखद वन पेते सब्जेक्ट सब्जेक्ट गिनी सब्जेक्ट के प्राइमरी की वैचा सब्जेक्ट ऐडिया गिनीचा मिनी तिबुनी टीचर के टीचर के कोलम दिए इतकोट मेक सब्जेक्ट टेबल लेके फोर इंकींदे अट इंकड़ी रखे सब्जेक्ट टेबल लेके प्राइमरी की मेके इतलिया पेन्न इतनी तम मे गई हर नहीं हर उन्न होम तम वन टू मेनी रिलेशनशिप
सरल वन अभी हर इर डग्राम कॉर्डिनेट रेशियो दाने वन पत्ते प्राइमरी की रंगी मिनी पेट कुल दागण इतर अंट सा विधियम हरने हर इलाट बलमे तुंगी रिलेशनशिप टाइप मेनी टू मेनी अभी उदाहरण आगा मेनी टू मेनी उदाहरण स्टूडेंट सब्जेक्ट अदरगमको वन स्टूडेंट इन्ना स्टूडेंट एंटिटी का दियना सब्जेक्ट एंटिटी का दियना इतकोट मेल तर रिलेशन निगमाना स्टूडेंट फॉलोअर्स सब्जेक्ट्स अरे इनके व्याकरण कॉर्डिनल रेशियोस को हम देने एक स्टूडेंट के गत्तम या सब्जेक्ट गुड़कना किंद मेनी एक सब्जेक्ट गत्तम एक स्टूडेंट्स गुड़की एक भी मेन टू मेन की आना एम मेन की दाला बेन हरिद मैं मैं अट्रिब्यूट दिखा दागना रिलेशन स्कीम पैदल मौन मैं हिंदी दागे उखम दागे मैं दिखा दागण हरी उन्ना इंटर दिखाई मेन टू मेन उदाहरण स्टूडेंट सह सबजेक्ट इक स्टूडेंट के सबजेक्ट गुड़कना इक सबजेक्ट स्टूडेंट गुड़क फॉलो करना हरिद इतोट सब्जेक्ट दिन अट्रिब्यूट ईडी नेम स्टूडेंट ईडी नेम गल दिखाती है अब ये कदना इआर डायग्राम के रिलेशन अद्दी अब स्टूडेंट की नाई सब्जेक्ट की नाई टेबल दिखा मैं आगे नाम स्टूडेंट मैं आगे टेबल के नाम सब्जेक्ट इट मत अभी तवदेदना मे कोलम स्टीक मे अट्रिब्यूट स्टीक टेबल लगे कोलम विद्र भी गिनी आना नमक करना मैं आट आईडी के लिए कत्ती है ना एक प्राइमरी की एक मैं नेम के लिए कत्ती है ना सिंपल एट्रिब्यूट का आईडी के लिए कत्ती है ना प्राइमरी की एक नेम के लिए सिंपल एट्रिब्यूट कत्ती है ना हर उन्हें उत्तर हेमोट बोलवा हर ईलंगट मेनी टू मेनी कदि एक स्टूडेंट के दाला सब्जेक्ट अपडेट दागे तो ये मन एक सब्जेक्ट दाला स्टूडेंट्स गुड़ हकीन एक मेनी टू मेनी कदि अभी ये डेटेड कदि आगना टव टेबल आगना हरदे इतकोट मे की नम स्टूडेंट लगे सब्जेक्ट स्टूडेंट सब्जेक्ट हरदे मेन टू मेनी के दर मल्टी वैल्यू एट्रिब्यूट कदिवागे विनम टेबल लेकिन इतको मे टेबल लेके अट थियागन मे मे पलवनी एंटिटी के प्राइमरी की एकाई देवनी एंटिटी के प्राइमरी की एकाई देखम तीयागन हरदे इतको मम्मी तेटे कुलम दिखागना स्टूडेंट आईडी स्टूडेंट आईडी अनित कदम सब्जेक्ट आईडी हरिद दपिकरे मेन टू मेनी का विनम टेबल कग्वा मे दिना प्राइमरी की दिख मे तिना फॉरेन कीज विधिया फॉरेन कीज ना अभी अट अड़ी रहा गाला स्टूडेंट आईडी को हिंदी स्टूडेंट आईडी के एंड स्टूडेंट टेबल के मेन मे ईडी के प्राइमरी की एक तो सब्जेक्ट आईडी के एंड सब्जेक्ट की टेबल के प्राइमरी की वे मेन मे ईडी के तिंट तीत लेको हम अरेद सामान्य विधि आप टेबल अट्रिब्यूट कोलम विधि दागत्ता मेन टू मेन विनम टेबल लेकदला दिपत्ति प्राइमरी की दिखा दागत अब मेहमे सीनारी अग्गम को अभिहितम दी स्टूडेंट मे सब्जेक्ट लियापदी वे दवसापे सिस्टम मेके दिया हितम को
එතකොට ස්ටුඩන්ට් ලියාපදිංචි වෙච්ච දවස අපි කොතෙන්ද දාන්නේ? ස්ටුඩන්ට් කාට දාන්න පුළුවන්ද? සබ්ජෙක්ට් කාට දාන්න පුළුවන්ද? බෑනේ. මේ දෙකටම දාන්න බෑ. අපි මේ වගේ උදාහරණ කතා කරා IA ඩයග්‍රෑම් එකක් අඳිද්දි කාට හරි මම මෙහෙම ඉක්මනට යද්දි තේරෙන්නේ නැත්නම් ඒක පොඩ්ඩක් බලන්න. IA ඩයග්‍රෑම් වීඩියෝ ටික බලන්න. එතකොට තේරෙනවා. ඒක රිලේෂන් වීඩියෝ එක බලවනම් හරි. ඉන්ටි රිලේෂන්. හරිද? එතකොට මේක ස්ටුඩන්ට් රෙජිස්ටර් වෙච්ච දවසේ ස්ටුඩන්ට් ගාව තියාගන්න බෑ. සබ්ජෙක්ට් එක ගාව තියාගන්න බෑ. අන්න ඒකින්ද අපි මේ රිලේෂන් එකට තමයි රෙජිස්ටර් වෙච්ච දවස දුන්නේ. හරිද? එතකොට ස්ටුඩන්ට් සබ්ජෙක්ට් ස්ට්‍රම් මේ සබ්ජෙක්ට් එක රෙජිස්ටර් වුණේ වෙන මේ දවසේ කියන එක මෙතන දුන්නේ. ඒ කියන්නේ අපිට සමහර IR ඩයග්‍රෑම් වල සමහර සිද්ධි තියෙනවා, සමහර සිනාරියෝස් තියෙනවා. මේ රිලේෂන් එකටත් මෙතන ඇට්‍රිබියුට් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට අපි කරන්නේ දැන් මේක මෙනි ටු මෙනි නේ කොහොම? මෙනි ටු මෙනි නිසා අපි කොහොමත් ටේබල් එකක් ගහගත්තා. අන්න ඒ ටේබල් එකේ තව කොලම් එකක් දානවා. මෙන්න මේ තියෙන රිලේෂන් එකේ තියෙන දැන් මේක ඇත්තටම රිලේෂන් එකකට ගහපු ටේබල් එකනේ. රිලේෂන් එකේ ඇට්‍රිබියුට් තියෙනවනම් මෙන්න මේ රිලේෂන් එකකට ගහපු ටේබල් එකට අපි එන්නේ ටික සාමාන්‍ය විදියට කොලම් එකක් විදියට දාගන්නවා. හරිද? එතකොට අපිට මෙන්න මේ ටේබල් එකේ සාම්පල් ඩේටා එකක් බලුවොත් S බිඳුව බිඳුව 1 කියන ළමයා සබ්ජෙක්ට් බිඳුව බිඳුව 1 කියන සබ්ජෙක්ට් එකට මෙන්න මෙදා දවසේ රෙජිස්ටර් වුණා කියන ඔක්කොම ඩීටේල් එක මෙතන තියාගන්න පුළුවන්. හරි නේද? අපි ආපහු සමරේ එකක් ගමු. අපි මේ වීඩියෝ එකේදී කතා කරා entity relationship වර්ග තුන 1 to 1, 1 to many, many to many කියන වර්ග තුන කොහොමද relational scheme එකකට map කරගන්නේ කියන එක. හරිද? අපිට ඔය relation එක වැඩක් නැහැ. අපි දන්නවා entity එකක් කොහොමද relation scheme එකට ගන්න කියලා. සාමාන්‍යයෙන් ටේබල් එකක් ගන්නවා. එතකොට මේ වර්ග තුනටම මොකක් වුණත් අපි මේකේ මුලින්ම entity එකේ ටේබල් එකක් ගහ ගන්නවා. entity දෙකට ටේබල් දෙකක් ගහගන්න. ගහගෙන මෙතන තියෙන columns ටික මෙතන sorry මෙතන තියෙන attributes ටික අපේ ටේබල් වල column විදිහට දාගන්න. ඊට පස්සේ 1 to 1 නම් එක පැත්තක මොකක් හරි කැමති පැත්තක primary key එකක් අනිත් පැත්තේ ටේබල් එකට column එකක් ගෙනි විදිහට ගෙනියනවා. ඒක foreign key එකක් කරලා. හරි, දැන් අපි මෙතෙන්දි කරේ student පැත්තේ student id කියන primary key එක අරන් ගියා back කියන එකේ column එකක් විදිහට. හරිද? එතකොට ෆෝරින් කී එකක් ඉඳ කඩීරක් ඇඳ ඒක ආවේ කොතනින්ද පෙන්වන්නේ? ඊතලයක් දැම්ම ප්‍රයිමරි කී එකට. ස්ටුඩන්ට් ටේබල් එකේ ID කියන ප්‍රයිමරි කී එකට. හරිද? එතකොට 1 to 1 එක නම් මොකද්ද කරේ? එක පැත්තක ප්‍රයිමරි කී එක අනිත් පැත්තට කොලම් එකක් විදිහට ගෙනිච්චා. ඒ වගේම 1 to many නම් 1 to many නම් සාමාන්‍ය විදිහටම ඇට්‍රිබියුට් වල ටේබල් ගහගත්තා, කොලම්ස් දාගත්තා. 1 to many නම් 1 පැත්තේ ප්‍රයිමරි කී එක वन पैत प्राइमरी की सब्जेक्ट ऐडिये सब्जेक्ट ऐडिये वन पैत प्राइमरी की एम पैत टेबल कोलम मैक गिना हर वन टू मेनी ना वन पैत प्राइमरी की एम पैत कोलम मैक गिना हर मेनी टू मेनी ना मेनी टू मेनी ना अभी विनम टेबल हदला दिपैतम प्राइमरी की ගේනවා මෙතෙන්ට ෆොරින් කී විදියට. හරිද? ඊට අමතරව විශේෂයෙන් අපි කතා කරා මෙන්න මේ රිලේෂන් වලට කොහේ හරි තියෙනවනම් ඇට්‍රිබියුට්ස් අන්න ඒව මේ රිලේෂන් එකට හැදෙන ටේබල් එකේ කොලම්ස් විදියට දාගන්න. ඔන්න එහෙනම් IR ඩයග්‍රෑම් එකක තියෙන්න පුළුවන් රිලේෂන්ෂිප් වර්ග තුනම ඕනම වෙලාවක රිලේෂනල් ස්කීම් එකකට මැප් කරගන්න විදිය කොහොමද කරන්න කියලා හැමෝටම තේරුණා කියලා හිතනවා. එහෙනම් අපි ඊළඟ කොටසින් බලමු කොහොමද වීක් එන්ටිටි එක රිලේෂනල් ස්කීම් එකක පෙන්වන්නේ කියලා. එතකන් හැමෝටම ජය වේවා.